දැනුම් ගහන්නයි ගෙදර ගියම අපේ ගෑණිගෙන් ගොඩ ගන්නයි. මොන කරුණියක්ද මේක? එකෙක් දෙන්න බා. මට හුදකලා වෙන්න ඕනේ. හැයියකෝ. ඕ පොර පොර. මේ මං කෝකිලා මං. හරි හරි ඉතින් ඇයි? උඹට නිකන් තනියෙන් හුදකලා වෙන්න බෑ වගේ නම් මාත් එන්නම් උඹත් එක්ක හුදකලා වෙන්න. ඈ යකෝ ජෝඩු දාලා හුදකලා වෙන්න රටක් තියෙනවද බල? නැද්ද? හනේ මෙහෙම. උරාහිද බෙසාජයා ගාන්දර කෝකිලා. ඔය මදේ හුදකලා වුණා. හනේ අම්මේ මෙහෙමත් කරුමියන් මුට ගහන්න නැත්තම් මල දෙන්නම මෙහාට වරෙල්ලා. හරි එනවා. ඇයි දන්නේ අයියකෝ? දන්නේ තින්ද තමයි බොල එන්න කිව්වේ මෙහාට. ඉතින් කියාංකෝ. මොකද? අනේ සමා වෙලා කියාව දරන්නකෝ. කරුමේ කරුමේ කරුමේ. මේ කලගිරිලා ඉන්න හොඳටම. අනේ නිකන් පළයම්ම බුරු කියන්නේ නැතුව. මොකද? මේ වහන්ස මෙයාට කිව්වේ. මට මේ දැන් ටිකකට ඉස්සලා හේතුනේ. එහෙමයි. මගේ මේ රජකම අතහැරලා. එහෙමයි. වනගත වෙන්න ඕනේ කියලා. මගේ මේ ඉලව් කටු ඔටුන්න බල්ලට දාලා මගේ අන්ලිමිටඩ් තප්පුර විසරෝල දාලා මේසා විශාල රජසභ සම්පත් අලියම එළු කුණු කෙල පිටක්සේ ඉවත දාලා වනගත වෙන්න හිතුවා බම් මං. ඈ පුරෝ ඈ මචං ආම්බලහන් ඉබ්බේ පව් කරන් කොළපාට කාකොරේන කීටි වීටි කීටි වීටි ගගපියම් බලා යනවා බං. ඇයි බං ඔබ දැක්කෙද්ද අර බලහන්කෝ කළු පාට ගිරව් දෙන්නේ කා 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 ගන්නවා කොතරම් පුදුමියක්ද. හරි හරි ඉතින් ඕකට කින්දිය දාන්න ඕනේ නෑනේ. බලා හිතන්නේ මම යන්නේ නැහැ කියලාද? ඈ බුරණ බල්ලා අපා නොකයි කියලා කියනවනේ වහන්සේ. කවුද බල්ලා? දැනගනි මම බුරන්නේ නැතුව කොනක ඉඳලා හපා ගන්නවා උඹලා හොඳේ. හරියන්නේ නෑ පුර. මොකද්ද හරියන්නේ නැති? මගේ මේසා විශාල දැනුම නිකන් පුස්තක එකතන පල්වෙවි තියෙන එක ජාතික අපරාධයක් බං. ඔය මේකත් තියෙනවා නම් ඒක ජාතික අපරාධයක් තමයි. ඒ හින්දා මං හිතුවා මගේ දැනුම නොමිලේ බෙදා දෙන්න කියලා. මචං මේකෝ කිරියෝ. ඈ උඹේ සිටිවිල්ල හොඳයි. ඈ උඹ පටන් ගනින්. දැන් මොන වගේ දේවල්ද ඔය උගන්වන්නේ? වෙන මොනවද? සංගීතයයි සූප වේදයයෝ. හරියට හරිනේ පට්ට මචං පට්ට. ඈ උඹ කරන් උඹ කරන්. මමත් මේ පැත්තෙන් වෙන මේක පටන් ගන්නවා. සමාජ සත්කාරයක් විදියට. ඒ බාර උඹ මොකද්ද මං පටන් ගන්න යන්නේ? මේක අටවක් කියන්නේ නැනිපා. මං පටන් ගන්නවා කවුන්සලින්. කවුන්සලින්? ඔව්. කවුන්සලින් කියවත් උපදේශන වැඩමුළුව. ඒයි මං. දැන් කෝකිරියෝ. උඹෙන් ඔය ඉගෙන ගන්න එන අසරණීන්ට සිද්ධ වෙන සිත්තැවුල්, කම්පා, මානසික ආතති වගේ දේවල් වලින් ජීවිතේ නැති කරගන්න වගේ තත්ත්වෙට පත් වෙන උන්ට නැවත ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඇති කරගන්න වගේ තමයි මං ඒක පටන් ගන්නෙ. කවුන්සලින්. උරෝඹ දැනගනි. මොකද්ද? මට පුළුවන් ඕනෑම ඉතා දරුණු කැළඹිලි සහිත තරුණ මනසක්. මගේ මේ මාධූර්ය රුංගාරාත්මක මනමෝහනීය සංගීත චිකිත්සාව තුලින් සමනය කරන්න තේරුණේ දැනහිලා. මං අහගෙන හිටිය කෝකිලයෝ. වහන්සේ මොකක් කරන්නද පුළුවන් කියලා උඹේ කියවුවේ? අවසර වහන්සේ මේ කෝකිලයා කියන්නේ මේ ප්‍රාන්ත තරුණ තරුණියන්ට නොමිලේ පන්ති කරන්න පුළුවන් කියලා. අම්මා යකෝ ඒක රස්සවල් දෙනවට වඩා හොඳ වැඩක් නේ බං. වහන්සේගේ අනුග්‍රහයෙන් කියලා වැඩේ පටන් ගනින්කෝ. හැබැයි ඔය රාගදාරී උත්තරීතර අටෝත්තර නැතුව සරලව සංගීත උගන්වන්න ඕනේ. හොඳේ ඒ කියන්නේ මේ කාලෙට ගැළපෙන විදියට. දේරුණාද? ඒක මං කරන්න නොම්මර චෝක් එකට වහන්සේ පට්ටලේ සීනේ. අවසර වහන්සේ. යා අද කාලේ සංගීත උගන්වන එක ලේසි වුණාට වැඩක් තියෙයිද? මොකද බල වැඩක් නැත්තේ. දැන් බලහන් ආයුධයක් අතට ගන්න ඔන්න මෙන්න කියලා ඉන්න අපේ ප්‍රාන්ත තරුණ තරුණියන්ට සංගීතයේ පැත්තෙන් භාණ්ඩයක් එහෙම නැත්නම් සූපහාත්තරේ පැත්තෙන් හැන්දක් කිරිකොට්ටක් අතට දුන්නනම් ප්‍රශ්නේ ඉවරයිනේ. උන් දෙක කොණ්ඩ වවන් පච්ච කොටන් ඉරිච්ච ඩෙනිම් ගහන් ශාරීරිය හත්තට පොලක් කරා බුදාන් බොබ් මාලිගේ කොඩිය පපුවේ ගහන් වෙනම නිකායක් හදා පාවි පාවි ඉන්නේ නැතයි බොල. එහෙම ඉන්න උන්ට ප්‍රාන්තෙට හෙන ගැව්වක් ගානක් නැනේ. ඒකනේ. මේ මචං කෝකිලියෝ. ඒ බුරා මං දන්නවා උඹට පුළුවන් කියලා උඹ හිතන් ඉන්නවා කියලා. මේ මට කියහන්කෝ බාරගත්තු වගේ නෙමෙයි. මුකුත් කරදරයක් කරගන්න නැතුව උඹට ඔය පන්ති දෙක කරගෙන ගිය හැකිද කියලා. ඕන් ඉතින් උඹටත් මාව අන්ෂුවරනේ.
නෑ ඉතින් කියංගු. මුලින්ම සංගීත පැත්ත කියලා ඉන්නංගු. යකෝ මට පුළුවන් ගායනෙන් වස්සන්න බොල. ගල්වැහි ගල්වැහි නෙවෙයි බං. රාග වලින් ගලාවි රාගය හරියට අල්ලලා ගායනය කළොත් වහින එක වහිනවා ගම් වතුර ගලලා නවතින්නම. මොකද රාගය ගලාවි බං ගලාවි. ගලාවි රාගය. ඉමි කෝකිලියෝ. අනේ පොඩ්ඩක් කියලා පෙන්නම් බලන්න. වහීද බලන්නත් එක. යංග පොඩ්ඩක්. හිටකෝ. දිදි දිදි එන පුපුරන නද කොට විදුලි ගුගුරු ආස්තල වැසි වැ පන්තිමලා එරවතන්. යකෝ එයි පොදේ දී වැටුනේ නෑ මං සාගෙන උඩ කෙලවිසි වුණා ඕ නැත්තද එකින් විතරක් නේ. මට තව මොනවද පුළුවන්? තව තියනවා තව තියනවා මේ. තව ගිනි ඇවිලෙන රාග තියනවා ඕ. ගිනි ඇවිලෙන රාග? ඒ කියන්නේ බොය කියන්නේ දෙපත්ත කෙට වෙන කේලම් රාගෙද? නෑ 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 අග්නි රාගය ඕ. ඇයි අනේ නිකන් පලයන් බයි යන්න බොරු නොකිය. බොරු නෙවෙයි මං. මං ඉගෙන ගත්ත රාගධාරී සංගීතෙන් අග්නි රාගෙ නිවැරදිව ගායනා කළොත් ඇවිලෙනවා බොල ඇවිලෙනවා. අනේ වජංකෝ කිරියෝ මේ පොඩ්ඩක් කියලා පෙන්නහන් ඇවිලයි ඉඳ බලන්නත් එක්ක. අනේ 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 යකෝ එහෙම ඇවිලේ නෑ බං. හොඳට පේවෙලා මලහිරු බැස යන සැන්දෑවේ පානකට පෙට්‍රෝල් ඩීසල් භූමිතේ කලවම් කරලා එකක් පස්සෙ හිඳගෙන නැගිනහිර බලා සිතාරය හෝ වීණාව වයමින් අග්නි රාගයේ ගායනා කරනකොට තමයි ඇවිලෙන්නේ බොල. පන්තිරේද? අනේ නිකන් හිතහම් බං. ඔබ ගායනා කරනකොට පන්තිරේට කලින් ඇවිලෙන්නේ කනක් ඇහෙන්නේ නැහැ කියලා අල්ලපු ගෙවල් වල මිනිස්සුන්ට. ඕනේ. ඒයි බං. දැන් මං පහන පත්තු කරන්නේ රාග කියන්නේ නැතුව ලයිටරෙන් බං. අනේ කර කුදියක්. ඒ මචං පුරු. දැන් බලහම් බං මේ ඉන්න නූතන පරම්පරාව හරියට ශාස්ත්‍රානුකූලව සම්බෝලයක් තලා ගන්නව දන්නේ නේ බං. මේ හැබැයි කොහොමයි මචං ශාස්ත්‍රානුකූලව නිවැරදිව සම්බෝලයක් තලා ගන්නෙ? නිවැරදිව පොල් ගෙඩිය බිඳින තැන ඉඳලා උගන්නන්න ඕන බං. ඔය කවුරුවත් හරියට සම්බෝල හදන්නේ නෑනේ. පොල් ගාලා මිරිස් ගම් මිරිස් උම්බලකඩ දෙයියඹුල් මිශ්‍ර කරලා සම්බෝලේ රසට හදන්න ඕනේ ඕ. යකෝ ඉතින් හැමෝම එහෙමනේ බං හදන්නේ. ඈ හැමෝම එහෙමද බං හදන්නේ? නැතුව ඈ කොහොම බලා මොකද බරක් උනේ? අවසර පස්වන් දහසකට වහන්ස මීමි. අපි මේ කෝකිලියගේ පන්ති දාන්නේ කොහොමද? කෝකිලියා සර් කියලා පහන් කන් වල පෝස්ටර් ගන්න විදිය ගැන මේ ප්ලෑන් කර කර කතා කර කර හිටියෝ. ඈ වහන්ස මං හිතන් ඉන්නේ සූපකලා පන්තියේ වැඩිපුරම කාන්තාවන් එන හින්දා ආරම්භක දිනේට වහන්සේට ආරාධනා කරන්න ඕන. ඕ ඒක හොඳයි උඹේ අදහස හොඳයි. මම ඒකට දෙපයින්ම කැමතියි හොඳේ. මේ එහෙනම් වහන්සේ අපේ කෝකිලියගේ ගායන පන්ති හා සූපවේදී පන්ති සඳහා සාදර ආදර සදාදර රෝය අනුග්‍රහකත්ව දායකත්වය ලබා දෙනවද? හිතහංකො කියන්න. එහෙනම් කියංකො. නෑ නෑ මොකක් කිව්නේ? මම ඔය අදහස අපේ තප්පුලා දේවිට දැම්මා. ඔය ඉතින් හරියටම හරිනේ. ආයි දැම්ම ගමරි රිජෙක්ටෙන්ට ඇතියොන්. නෑ නෑ තප්පුලා දේවි කිව්වේ ප්‍රයෝජනවත් දෙයකට අනුග්‍රාහක දායකත්වය දක්වන්න කියලා. බොය බටු අමු මිරි තක්කලි බණ්ඩක් කවවනව නම් අන්න ඒකට ස්පොන්සර් කරන්නයි කියලායි මට කිව්වේ. ඔමයි කෝකිලියෝ. අලබතල වුණත් හොඳයි ඈ. මොකක් යකෝ මම්මගේ රාජකීය ගාන්ධර්ව කෝකිලේ බතල හිටවන්න. ඇයි මොකද උඹ බතල හිටවොත් බහින්නේ කෙහෙකන්ද? මේ කෝකිලියෝ පොඩ්ඩක් හිතලා බලහන්. අල හිටවොත් තම්බන් හරි කෑව හැකි. බඩත් පිරෙනවා. අනේ මගේ බඩ පිරෙන සංගීතෙන්නේ. සංගීතය ආහාරය වේ කියලා ඔය කියන්නේ. ඔව් ඉතින් අපි ඉවසන් හිටියට උඹේ සංගීතේ කේන්ති යන සෙනගක් ඉස්සරහා ඉදිරිපත් කළොත් ඉතින් අනිවාර්යෙන් කෑම තමයි නේ බං. ඒකනේ වහන්ස. යම් මේකයි මං අර කලින් කිව්වේ ඒක මට මේ වැරදිලානේ අර සංග
කන පොඩක් ඉටු කරහන් ඔබඩක් කියන්නේ මොකද්ද බලන්න මම කිව්වේ මට සමාවෙන්න මේ වරදිනව වහන්ස මේ මූට බඩගිනි වුණාම වහන්ස පානොයි පරිප්පුයි තමයි ආහාරි ඒකින්ද මූට එක දෙයක් නේ පරිස්සමෙන් හොඳේ මේ කෝකිලෝ ගොයි තැම්පැත්තෙන් යන්නේ නකෝ පුර උඹ දැන් මගේ පැත්ත නෙවෙයිද බොල හෙයි මං ආසෙ පැත්තෙන් පොර ටිකක් දාවකෝ ඉතින් මං පොර දානෝ නම් ගොයි තැම්පැත්තෙන් තමයි ඉතින් නැත්තම් ඉතින් නේ වහන්ස මේ සංගීතයේ විශ්ව භාෂාවක් හොනේ අපි මේක හරියට ගොඩ දාගත්තොත් ගොඩම තමයි ආහා ඒ කියන්නේ කෝකිලයෝ දැන් අපි මෙහි අපේ භාෂාවෙන් හිඟාගෙන සින්දුව වෙන රටකට ගිහින් ගැහුවොත් උන්ට ඒක තේරිලා අපිට විදේශාධාර දෙයිද දැන් ඔබ මේ සංගීත විශ්ව භාෂාවක් කිව්ව හින්දා මං ඇහුවේ මේ කෝකිලයෝ කනගෙන අමතක කරලා බඩගෙන එකක් දාලා බලහන්කෝ අපේ වහන්සිට මේ වහන්ස මොකද ඊනම් අපේ දේශීය උරුමය අපේ කම අපේ රස ලෝට දායාද කරන්නත් එක්ක සූපපන්තියක්ද ඒවයි වහන්ස මේ බොරු කියන්න ඕනේ නෑනේ මගේ උයන පැත්ත 100%ක්ම නැති වුණාට ගන්නන පැත්ත 100%යි නේ ඕන් මං කෝගිලයෝ ඒවයි උඹ ගායන පන්තියක් කළොත් ඔන්නම් සිසු සිසු වියන්ට දරා ගන්න බැරි ක්ලාන්ත ගතියක් එතකොට ඔය ඔක්කාරේ වමනෙට වගේ එයි නේවා නැත්තම් වහන්ස කංගංග මාර වගේ හෙදෙයි ඒ කෝගිලයෝ උඹ සූප සාත්‍රයේද ගිහිල්ලා ආහාර විසවීමක් වෙලා කවුරු හරි මල අපේ මේ වහන්සේගේ අනුග්‍රහයෙන් හින්දා වහන්ස ගස්සල ප්‍රවණතාවයක් තියෙනවනේ බං දැන් එතකොට මට මං ආස මං දන්න ශේෂ්ත්‍ර දෙකේම ජනතා සේවයක් කරන්න බැරිද නියම ජනතා සේවය තමයි බොල උඹ ඔය පන්ති නොකරන එක යකෝ මුට හෙන ගහන්න බ මොකක් හරි කිව්වද නෑ කිව්වේ නෑ ඇයි කිව්වේ හෙන ගහන්න කියලා කඩවපන් වහන්ස කිව්වේ එපා කාගෙන් ඇහුවත් වැඩක් නෑ ඔය පන්ති නම් කරන්න එපා කියලා මොකක්ද ඒ කොහොමද එහෙම එපා කියන්නේ ඒකනේ එයා මේ ප්‍රාන්ත වහන්සේ උනාට මමනේ අගමිහසිය මේක සමාජ සේවයක් නේ එයි උඹ පන්ති කරන් ඒක නිකෝ කිවිල් අනුග්‍රහය තප්පුලා දේවියන් කියලා දාහන් එන්දිම ගෑවිලන්නේ thanks තප්පුලා දේවි ඉතලෝ දිනන දරුවන්ගේ දෙනෙත් පාදන්න හෙල්ප් කළාට පන්ති දෙකම ලස්සනට කරන්නම්කෝ මේ හැබැයි කෝකිලිය මේ උඹට පන්ති දෙකක් කරන්න දෙන්න බෑ මොකක් හරි එකක් තමයි කරන්න වෙන්නේ කැමති එකක් තෝරගනි එකෙන් මොක කළත් එකනේ බං උඹනේ කරන්නේ නේද අනේ ඉතින් දෙකෙන් එකක් ගලවන්නේ කොහමද යෝ මං ඒ දෙකටම පණ ඇරලානේ උඹ මේ මකුලක් කතා කරනවනේ උඹේ පණ ඇරලා තියෙන දෙකෙන් එකක් ගලවහන් අපේ බිල්ල ගලවන්න නැතුව එහෙනම් මං කියන්නේ දුක මගද තප්පුලා දේවි උඹට එකක් ගලවන්න අමාරු නම් මෙහෙම කරහන් මගද පොඩි වෙනසකට වගේ උඹේ ඔය පන්ති දෙක එකක් කළා සංගීතේ සූප වේදේ මිශ්‍ර කළා උගන්නහන්කෝ යහෝයි පර්ණන් හැන්දිම ගෑවිලා සුන්නත් දූලිම වෙලා යයි වගේ මටත් ඔන්න ඔය වගේ රීමික්ස් පන්තියක් කරන්න එන්න ආසාවෙන් හිටියෝ තෙතකි හඬෙන්න හඬෙන්න මටත් පේන්නේ ඇඬේ වගේ කොයිකටත් මගේ අනුග්‍රාහකත්වයේ තියෙන එකේ රටේ උන්ට පන්ති කරන්න කලින් මට පොඩ්ඩක් කරන්න හැටි පෙන්නහම් බලන්න පෙන්නහම් කෝකිලිය පෙන්නහම් අවසර තප්පුලා දේවිය ඇයි මේ ලේන්සුව තියාගන්න තප්පුලා දේවිය ඇති මූ ගන්නකොට ඇඳෙනකොට කඳුළු පීදාගන්න පුළුවන්නේ එහෙනම් කරන්නේ ඉතින් කරහම් ළමයි අපි දැන් සංගීතානුසාරේ රසවත් කෑම වේලස් සාදා ගන්න හැටි ඉගෙන ගනිමු හොඳේ සොබා සොනුරුරු ටුවන් මන මත් කරවන සම බලගුණ කැඩි කරගෙන රස මස උල දිව පිනවන ඉපිලි බටු කරඳන ටොල් පිල මදටිය ඕලින් දැපැපුල් මදේ හොඳින් හූරාගෙන කලවම් කර මද රස්නෙන් බොම්මිලි කරවල පොඩ්ඩට බිත්තර දාගෙන යහමින් කාතුන පා ගොර කමිරිස් පදමට ලුණු එකතු කරන් උයපු ගමන් කෑවොත් නම් දැනයි කනට සැලෙන පවන් මොකද්ද බලේ කේමික ඇයි හම්ම කේමික දෙහනි උඹේ සින්දුව ඔය දෙකම මගේම ඔරිජිනල් ලොන් ඒ හැබල් බොම්බිලි එක් පලන් ඩියොන් අජීර්ණ රාගෙන් කිව්වේ කොහේ කියලා මහජන සුභසිත ගැන හිතලා
සුදුසාට සුදුසු තැනක් නැ කියන්නේ ඕකනේ. මචං පුරෝ හෑ පුදුමයි බං, මා එක නැගිටලා ඉන්නවා. කතා කරලා බලහන්කො. හෑ පොඩ්ඩක් ඉඳන් බලන්න. අවසර පස්වන් දහසකට වහන්ස. ඈ යකුමුගේ කණේ වංගුද එන්නේද? අවසර කිව්වා වහන්ස. ඌ වහන්ස මේ පේන විදියට අද වෙනසකට වගේ ඉඳගෙන නිදි වගේ බං වහන්ස. ආ මොකද බලව මේ නරි වගේ හූ කියන්නේ? ඔයාලට පේන්නේ නැද්ද මම මේ භාවනා කරනවා කියලා? යකෝ ඉතින් භාවනා කරනවා නම් හිත සංසුන් වෙන්නේ නැපයි. ඔයා ඉතින් මල පැනලා ඉන්නේ. හිත සංසුන් කරන් භාවනාවක්වත් කෙරුවේද කියහල්ලාකෝ. හිත සංසුන් වේගෙන එනකොටම උඹලා කෙරුව වැඩ මතක් වෙලා හිත නොසන්සුන් වෙනවා. එහෙම වෙන්න විදිහක් නැහැනේ වහන්ස. අපි දෙන්න උන්නතිය වෙනුවෙන් දිවි හිමියෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන්නේ. ඕනනම් අපි පවුලෙන් අහලා බලන්නකෝ. උන්නතිය බම්මුව මම්මේ හිස්සලා තියෙන බාණ්ඩාගාරේ පුරවගන්නේ කොහමද කියලා 17 කල්පනා කරනවා. උඹලා තියෙන 54 දිය කරන්නේ කොහමද කියලා ප්ලෑන් කරනවා. මල නොපැන තියේයිද කියහන්කෝ. මේ වාස වාස සංසුම් වෙන්නකෝ. සංසුම් වාන්සෝය හදන්නේ භාවනා කරන ගමන් මල පැල්ලා අධික කෝපයෙන් පුප්පුසිය දමනිය පිපිරිලා මැරිච්ච පළමුවෙනියා විදියට ඉතිහාසගත වෙන්නේ යෝ. සංසුම් නෙමේ බං සුනේසුම් වෙන්නේ මේ වෙන දේවල් දැක්කහම. යකෝ ප්‍රාන්ත වැසියන්ට ආරංචි එහෙම මොනවෑ මොනවෙයිද? දැන් මට ගියහල්ලා කවුද ඊයර මල් වෙඩි පත්තු කළේ මේ මාලිගාවේ? මේ පින්කගේ නහයි විත්තනේ. ඒ නැකතට තමයි මල් වෙඩි පත්තු කළ පොඩි ආතල් එකක් ගත්තේ. පින්ක කිව්වේ අර ජපන් මිත්‍ර සබදදා වර්ධනය කරන්න මගේ තප්පුරේට අලුතෙන් එව්ව දේවියද? නේ 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 වහන්ස. පින්ක කියලා කිව්වේ තප්පුලා දේවිට අලුතෙන් ගෙනාපු ලක්ෂරි අස්සකරත් බැඳින විලමනි. ඔව් මොකක්? ඔව් එහෙම. යකෝ අස්ස නෑම්බියක්ගේ නහය විදින එකට මොන ඉලව්වකටද බා නැකත් බලලා මල් වෙඩි පත්තු කළේ? ඉදකින් යකෝ ඒ වගේ ගොන් වැඩ කරනවට වඩා හොඳ නැද්ද? උඹලා දෙන්නගේ නහය විදගෙන උඹලා දෙන්නම කරත් එක බැඳෙනවා මීහරක්. බලහම්පුරු මචං තප්පුලා දේවිට ආතල් දෙන්න ගිහින් තව පොඩ්ඩෙන් අපි දෙන්න කරේදි ගැලවෙනවානේ. මචං හොඳ වෙලාවට වහන්ස දැක්කේ මල් වෙඩි විතරනේ. කොහමද සංග්‍රහයට තිබිච්ච කෑම බීම දැක්කනම්? එහෙනම් අපි දෙන්නව පට්ට ගහලිව. මේ මන්නේ කෑම ටික හදුවා නම් ඒ හැටි වියදමක් යන්නේ නෑනේ. කොහෙද උඹ මට කෑම හදන්න එපා කීවනේ. අනේ කටවහගෙන හිටපිය. ඈ යකෝ මල් වෙඩි එක්ක උඹේ කෑම දුන්නනම් නම්මර චෝක් එකට හිටි. ඈ උඹ කියන්නේ උඩනෝ යට එක සැරේ මල් වෙඩි යවන්නද? ආ මේ ඉන්නේ බූරු පැටවු දෙන්න. හෑව් බනේදී මහ බූරුව කොමා කරලා හදින් කිව්වද? අම්ම බලනේ ආ බෝලා උලන් කපුටු ගොම්බාන. එහෙමයි වහන්ස. එහෙමයි. දැන් තොපේ මෝඩ චූන් ගොන් ආතල් එකට කොච්චරක් විතර වියදම් වුණාද කියහල්ලා? කොයි එකටද දන්නේ නේ වහන්ස? ඔව් ඉතින් උඹලට මතක නැහැ. උඹලා දෙන්න මොන වැඩේ කළා? හත් පොලේ ගෑවිලා නේ නතර වෙන්නේ. හැඳි ගෑවිලාම ගිහිල්ලා. අවසර වහන්ස. යබිය. ඔය අහන්නේ වහන්සේගේ අධීක්ෂණයෙන් මායි මේ කෝකිලියයි ඇලෝනා සිටු දේවියට වශී කරලා දීපු අර පැණිවලලු ඒක වැරදිද? වැස්සියකට ගැවිලා ඒ වැස්සි වහන්සේ හොයාගෙන ආපු එකද කියන්නකො. වැස්සියක් ගැන නෙමෙයි බොල මම අහන්නේ. එහෙනම් මොකද්ද වස්ස? ආ නෑ වහන්ස මොකද්ද කිව්වේ? මම අහන්නේ අර අස්ස නෑම්බිගේ නැකතර නහය බෙදලා මල් වෙඩි පත්තු කරපු එක. ඒකට ඒ හැටි වියදම ගියේ නෑ. ගියද ගියේ? මල් වෙලි පැකේජ් එකටම කහවණු 20,000ක් වගේ ගියේ. කෑම බීම වලට නම් ඔන්නම් කහවණු 5,000ක් විතර යන්නේ ඇති. ඔය බලහල්ලකො ඉතින් යකෝ ජාතික අපරාධනේ මෙව්වා. බොලා ඔව්ව මහජන මුදල් නේද කියලා පොඩ්ඩක් හිතලා බලන්න එපා. මහජන මුදල් හින්ද තමයි අවුලක් නැත්තේ වහන්ස. ජනතාව කටේර මල් වෙඩි දිහා බලන්නේ. තව පොඩ්ඩෙන් කටට වැටෙනවා මල් වෙඩියෝ. යකෝ බොලා ඔය කාබාසිනිය කරපු සල්ලි වලින් මහජන රෝහලට ඇඳන් 20ක් දාන්න තිබ්බනේ ගේමක් නැතුව. ඉතින් දෙයියනේ තාමුකෝ. වහන්ස කනගාටු වෙන්න එපා. ඇඳන් 20 ඕඩර් කරන්න. මම හොඳ නැකත බලලා ඇඳන් ටික රෝහලට දෙනකොටම තව 20,000ක් වියදම් කළා. පාට්ට මල් වෙඩි සම්දර්ශනය දෙන්නංකෝ. ඇයි ඇයි ඍජ
ඉතින් ඒකට රවන්නේ මල්වැඩි. මල්වැඩි නෙමෙයි, මට දැන් හිතෙන අර නිසංසලා ගල් මෝලේ මුදලාලිට කියලා උඹලා දෙන්නවා ඉන්දවල ගස්සන ගල්වැඩි. මේ කෝ බාන මෙහාට වරෙල්ලා. ඒ කූකිනියෝ ඒ බොරා බලන් අරු අපි දෙන්නව කෙලින්ම අමු ගොම ගානට දාලානේ කතා කරන්නේ. මොකද මම්මි අනේ මන්ද බං අපි දෙන්නත් මේ දවස්වල මොන වැඩේ කළත් ඉතින් නැටි දැන් ගොමනියෝන් මේනවා අනිමිනේ අවසර පස්වන් දහසකට ඇයි දැන් නේ කතා කළේ. උඹලට මන් දැන් එක සැරයක් කතා කළාම ඉන්න බෑ නේද? දෙතුන් පාර කතා කරන්න ඕන වෙලා ගරු සරුව මුල ඉඳලා කියලා දෙන්න වෙලා ගියා. වහන්සෝ ඔච්චර කේන්ති ගන්න එපා. ඉක්මනටම නැගි වෙයි. මොගේ තෙන් අලු දෙන්නා කියන දෙයක් තියෙනවේ. මම මේ මොනවා කියනවද වන්දා? අවසර වහන්සේ ඇයි දැන් නැමේ? මේ වහන්සේ ශනික කෝපේ වන්දා තිරිසනෙක් වගේ පැරලයිස් වෙන්න බැරි නෑ. ඔව් ඔව් කූල් ඩවුන් වෙන්න. කූල් ඩවුන් වෙන්න නෑ හරියට හරි. මේ ගැඹුරු හුස්ම කරන් කාරණේ කියන්ටකෝ. හරියට හරි. ඒ ඉනට අත තියාගෙන හුස්ම අල්ලන්නව. ඒ මොකටද බෝල ඉනට අත තියාගෙන හුස්ම අල්ලන්නේ? නැත්තං ඉතින් එදන් ඉන්න ජෝතිය කකුල බල්ලා වැටෙනවා. මොකද කලේ? ගැඹුරින් හුස්ම ගැල්ලුව බෝල. මේ බන්දෙන් සෑහෙන කාලෙකින් ප්‍රාන්ත වැසියන් මට අමතන්න බැරි වුණානේ. ජනතාව දුකෙන්ද සැපෙන්ද කියලා ඉතින් මං හොයලා බලන්න එපයි නේද? ආයි මොනවට අලුතෙන් දුක සැප හොයලා බලන්නද? පට්ට දුකෙන් ඉන්නේ. දුකම සැපක් කරන් ඉන්නේ. යකෝ එනම් මම වහම ජනතාව අමතන්න එපයි බං. නැත්තම් මිනිසු මගෙන් අහයි ජනතාවගේ දුක අඳුරන නහරේ මගේ නැද්ද කියලා. ඒක වැඩ කරන්න නැද්ද කියලා ඇහුවොත් එම මාර කේස් එකනේ. මේ වහන්සේ නරකද ඔය වැඩ කරන්නේ නැ ගල්වෙලා බ්ලොක් වෙලා තියෙන සියලුම නහර රීෆ්‍රෙෂ් වෙන්න. හවායි හොනලුලු බාලි වගේ දූපත්වල සංචාරයක් කළා නම් ඕ මේ වහන්ස මොකෝ බාලි අයිලන්ඩ්ස් වල සතියක සංචාරයක් කළා නම් ඔය ජනතාවගේ දුක අඳුරන නහර වැඩ කරන්නේ පට 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 ගාලා මොකෝ. යකෝ මේ ප්‍රාන්තේ මෙච්චර ප්‍රශ්න දීදී බාලි අයිලන්ඩ්ස් වල සංචාරය යන්න උඹලට මඤ්ඤන්ද? මේ වහන්ස ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන චාරිකාවක් විදියට තමයි මේක අපි යන්නේ. මම කිව්වට අපි යංගෝ. අපි කියවුවේ? අපි කිව්වේ වහන්සේ මේ මමයි කෝකිලේයි ඔබ වහන්සේ. කෝලේකට ඇඟට දැනෙන්න වගේ කීනියට චාමර පවන් සලන්න උරතල් නංගිල නම් එහෙන් ගන්න බැරියයි නේද? අපි හොඳ නැවිතරයි ඈ. නෑ. හයි මගේ ප්‍රශ්න මට දණියෙන් විසඳ ගන්න. මම දණියම ඔය සංචාරය යන්නම්කෝ. මුල මේ හාට් වෙලා හිටහල්ලාකෝ. බෑනි වහන්සේ බෑනි. ආරක්ෂාව හොඳ මදිනේ. අපි දෙන්න ආවම බොඩිගාඩ්ස් භාෂා පරිවර්තක එතකොට ආගමන විගමන විකලාංග වීසා ප්‍රශ්න. ඔය විකලාංග පොඩ්ඩක් තිබ්බට මට දැන් වීසා ප්‍රශ්න නෑනේ. ඒවට මම බේත් බොනවනේ. වීසා කිව්වේ හතියනේ නේද? වීසා කිව්වේ හතිය තමයි. මේ මූත්‍යක ඵලයන්කෝ බාලි. අපේ ත්‍රෙදි ගැලවෙන්නේ බං. ඒවනම් ඉතින් ගැලවෙන්න දෙයක් නෑනේ. දැන් සමත් ගැලවිලානේ තියෙන්නේ. වහන්ස වහන්ස මේ මොකද දැන් මෙහෙම හිතන්නකෝ. අපි හිතමු දැන් ඔය සංචාරය යනකොට මොකක් හරි භාෂා අවුලක් ආවා. ඔව් වහන්ස කෙනෙක් විදියට ඉතින් ඔබ වහන්සේ රෙදි නෑනේ. අන්න එතකොට මේ ෂඩ් භාෂා පරමේශ්වරවන මම දැන් මොනවද ඒ උඹ දන්න ෂඩ් භාෂා? ඇයි ෆිසික්ස් එතකොට කෙමිස්ට්‍රි ලොජික් බයෝලොජි ආන් ආන් ඔය කොහෙතන හයක් ඉතින් ඈ කොහෙන් හයක්? ඇයි මේ කතා කරන මම භාෂාව? එතකොට හයද? ඔව් මේ පුරෝහිත පිසාචය පත්ත ගාල මැද්දට පැනලා වහන්සේගේ ඒ ගැලවෙන්න යන රිදි ටික නොගැලවි බේරගන්නවනි. අන්න මම ඔය ගමන යන්නේ කිවාසිය. ඇයි වහන්ස ඇකමඩේෂන් පැත්ත සම්පූර්ණයෙන්ම මම එපැයි බලන්න කෑමක් ඉස වුණා. හාන්න ඇබොල බෝ හිතුවද බෝ හදන කෑම වගේ ඒ රටවල හෝටල් වල හදන කෑමත් අවුල් කියලා විස වෙන්න? නෑ ඉතින් මේකනේ වහන්ස කේස් එක. වහන්ස එක දිගටම මගේම කෑම කාලා කාලා හුරු වෙලානේ ඉන්නේ. එක පාට හොඳ කෑමක් බඩට වැටනම විස වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ දැන් ජරාවට හුරු වෙලා ඉන්න මගේ බඩට හොඳ කෑමක් වැටුනොත් විස වෙනවා. ඕනේ අන්නේ වෙලාවට මම ළඟින් තෙපේ බඩ ගාලා ජරා කෑමක් හදලා බඩ යථා තත්ත්වයට පත් කරගන්න
කරගන්ට ඕන. හන්න දැක්කද වහන්ස? අපි දෙන්න නැත්තම් සංචාරයක් නෑ හොඳේ. ඒකනේ. ආ යන්න ලෑස්ති වෙල්ලකෝ. කොහමද ඉතින් තොපි දෙන්න මෙහෙ තියලා මට සංචාරයක් ගිහිල්ලා එන්න විදියක් නෑනේ. ගිහින් එනකොට මේ රාජධානියක් නෑනේ. මේ වහන්ස. ආ එහෙනම් බාලි අයිලන්ඩ්ස් වල තාරකා හෝටල් එක පැකේජ් එකක් හොයලා තිබුක් කරලා දාන්න යෝන්. එනි මොකද්ද බං ඒ තිබුක් කරන කතාව? යකෝ මේකවත් දන්නේ නැතේ යෝන්. නෑනේ. එක්කෙනෙක් නම් බුක්, දෙන්නෙක් නම් දෙබුක්, තුන් දෙනෙක් නම් තිබුක් බං. ආවුනි. මේ උඹලා දෙන්න වෙන බුබ්බුක් ගගා මව් භාෂාවෙන් කතා නොකර වැඩේ කරන විදිය පොඩ්ඩක් බලලා මට කියහල්ලා. ආයි බලුණා නේද? දැන් වහන්ස මෙහෙමයි වෙන්නේ. අපි ඔය බාලි අයිලන්ඩ්ස් වල හරි, හවායි අයිලන්ඩ්ස් වල හරි තාරකා හෝටලයක් තියෙන 7 days 5 nights full board package කියලා කලාගමු. ආයි මොනවද පුල්ලේසි? ඒ කිව්වේ අර ලලනාවන් චාමර පවන් සලන කාමර. නේ 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 නේ. ලලනාවන් කටින් පිඹලවෙන සීත තුලඟ. ඒතොර සීමින් පුල්. ඒ කිව්වේ අර ජබු ගහන නිල් පාට වතුර ටැංකිය. අන්න හරි. ඒතකොට මිනි බර්. ඒ කියන්නේ මතු විත සම්තරපණිය වෙන්න. එහෙම රස්තිය දෙන්න ඕනේ වංශ. වේටර්ස් ලගේ ගෑස් බලන්න ඕනේ. කාමරේටම බඩු වෙනවා. ඒතකොට ඉස්ව. මොනවා? ඒ කියන්නේ ලස්සන රූපර ලලනාවන් කොනක ඉඳන් කලනවා. ඔව්. ඔක්කොම ෆ්‍රී. ආ බං. යකෝ ඉතින් අපේ තප්පුලත් පොඩි වචනේ මේ වෙච්ච ගම ඕකම නිකරන්නේ. ඒකවිල හොම්බකට ගලෝල යන කේසරක් නේ මේක. ඊට වඩා විනස. එමේයි. ඔව්. ආ බං දැන් ඔක්කොම ෆ්‍රී දෙන්න. දැන් ඔය හෝටල්ද නැත්නම් දන්සල්ද ගියහන්කෝ? නෑ වංශ. පැකේජ් එක ගත්තම ඒව ෆ්‍රී ඕ. වැඩි ගාණක් නෑ එක්කෙනෙක්ට. කාවනෝ 20000ක් විතරයි. හා ඒ තුන් දෙනාට ඉතින් 60000යි නේ. යකෝ කාවනෝ 60000ක්? කහවණු 60000 තියෙනව නම් බොල මම්මගේ ප්‍රාන්තවාසීන්ට නොමිලේ කන්න බොන්න දෙනවනේ මාස 6ක්. අනේ ඵලයන් බයන්න. මොකද්ද? නේ නේ වංශ සමාවෙන්න. තාත්තේ සල්ලි තිබ්බනම් දෙයි මෙන් කියලා. මෙන්න මේ ටුවර් එක යමන්. මේ යන් වංශ. ඕ ඒකයි මං කියන්නේ. ඈ නැත්තම් අපි දෙන්න පවුනේ. මේ පුරෝහිත පිසාචය ගාන්ධර්ව කෝකිලා පොඩ්ඩක් මෙහාට වරෙල්ලා. මේ ඉන්නවා වංශ. දෙසවදරන්නකෝ. එහෙමයි. බල දෙන්න පොඩ්ඩක් මට දැන් ගියහල්ලා. අපි මේ යන ටුවර් එකෙන් අපේ ප්‍රාන්තර සිද්ධ වෙන සිතේ මොකද්ද කියලා? සිතේ කියන්නේ ඉතින් වහන්ස අතේ සතේ නැති වෙනකල් අම්බානකට සතුට වෙන්න පුළුවන්. එච්චරයි ඔව්. එච්චරද? නෑ නෑ තව තියෙනවා. දැන් බලන්නකෝ වහන්සේගේ මානසික ඒකාග්‍රතාවය යාපත් අන්දමින් පාත්වන් යන්න. මානසික ආතතිය නැති වෙන්න. තව එතකොට සතුට වර්ධනය වෙන්න. දැන් බලන්න වහන්ස ප්‍රාන්තේ වහන්ස සතුටෙන් ඉන්නවා කියන්නේ ප්‍රාන්තවාසීන් සතුටෙන් ඉන්නවා කියන එකනේ. ඒකනේ අපි වහන්සව මේ තරමටම මේකට උනන්දු කරවන්නේ ඕන්. අනේ අම්මේ උඹලට මං ගැන තියෙන ආදරේ. ඒ කියන්නේ උඹලා දැන් මේක කරන්න හදන්නේ තනි කරම මම ගැන විතරක්ම හිතලා නේද බං? නේ ඉතින් ඇත්තම කියනවනම් වහන්ස වල්ලූරා කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල් කියනවනේ. ඉතින් එහෙමත් පොඩි වෙඩින් සීන් එකකුත් මෙතන තියෙනවා. එතකොට දැන් මට පොඩ්ඩක් ගියහන් දැන් අර කැකුල තලන වල්ලූරා මමද? ඔව් ඉතින් වහන්ස කැකුණ තලනවා නම් ඉතින් මේ බොර මොකද බලලා තෝ කිව්වේ? ඔය ඉතින් ඔය බලන්නකෝ ඉතින් රොන් ටෝක්මනි ඔය යන්න හදන්නේ. මං කියනද වහන්ස මේ එන වහන්ස අපේ අතට සල්ලි ටික දෙන්න. අපි ලස්සනට පිළිවෙලට කැකුණ ටික තලන්නම්කෝ. හරි හරි වහන්ස හබන් කුකුල වෙන්නකෝ. වෙනම ඌරා වගේ උනාට වැඩ ටික ඉතින් හබන් කුකුලට යනවනේ ඕන්. මේ ඒ උනාට බං මේ මහජන බදු මුදල් වලින් රට සවාරි ගහලා අනෙක් ප්‍රාන්තවල වහන්සලා නෝන්ඩි වෙලා ඉන්න වෙලාවේ මමත් ඒ කොටේට වැටෙන එක හරි නෑ නේද බං? කවුද වහන්ස රට සවාරි යනවා කියලා කියන්නේ? අපි යනවා කියන්නේ ඉතියෝපියාවේ දූත සංචාරයකටනේ. ඒක ඉතින් මුන් පිළිගන්නේද බං? අඩුම ගාණ ඉතින් නේ ඉතියෝපියාවේ දූතයෙක්වත් පෙන්න ගන්න තිබ්බනම් ඒක නේද බං? මේ දූතයෝ එකාට දුසිමක් පෙන්නමුකෝ ඉතියෝපියාවෙන්. එහෙමයි. මේ කොහිලියෝ? ඒ කොහොමද කොහිලියෝ ඉතියෝපියන් දූතයෝ පෙන්නන්නේ උඹ? වහන්සේගේ ප්‍රාන්ත පාලනයට පින් සිද්ධ වෙන්න පිපිඤ්ඤ ගෙඩි වගේ හිටපු ගොඩාක් උන් දැන් මෑකරල් වගේ වෙලා බං. ගේමක් නැතුව ඉතියෝපියන් දූතයෙක් ආවා කියලා අපේම ප්‍රාන්තේ කොණ්ඩේක්‍රේ කණ්ඩෝම නැතුව අඩපෑදිච්ච එකෙක් වන්දලා ගත්ත හැකිනේ. ඔය ඉතින් රවණවානේ.
මේ අහපල්ලකෝ, මහජන බදු මුදල් වලින් රෝන් දෙක අහන එක මගේ හිතට හරි නෑ බං. මං කියන්නද, මං ඇප්‍රූවල් එක දෙන්නම්, නිවාඩු දෙන්නම්, ඔබල දෙන්න විතර පලයල්ලකු ඉවරයිනේ. ජීසී වහන්ස, ඔබ වහන්ස නැතුව අපි එක අඩිය කෙල්ලෙන්නේ ඔව්. යකු හෙන්ඩු නැතුව අලිය යන්නේ නෑනි නේද? අනික වහන්ස නැතුව යනවා කියන්නේ පැස්සෙක නැතුව යනවා වගේ නේ වං. ඒ කියන්නේ මාවම හූරන් ගන්න ඕනේ උඹලට නේද? එන යමල්ලකො, දැන් ඔය සංචාරේ කොයි බැයි අපි හරියටම යන්නේ? මොන අයිලන්ඩ්ස් කිව්වේ? කොහෙ ගියත් වියදම පරිස්සමට හොඳේ. අනේ බයින්න පවහන්ස, බාලි අයිලන්ඩ්ස් යන්නේ. ඒ ගියාම නැති සල්ලිත් වියදම් වෙයි. අන්න ඒක තමයි බම් මට බය. මේ හරි හරි කමන්නේ. එන යමල්ලකො කොයි එකටත් මෙන්න මෙච්චරයි මගේ අතේ හල්ලි තියෙන්නේ. මේකෙන් කරන්න පුළුවන් දෙයක් කොරහල්. අප්පා මාරු කාසෙ තියෙනවනේ බං. අනේ වන්දා, ඉතින් ගියා වගේ නෙමෙයි මම මේ පණ බයේ ඉන්නේ. අපේ තප්පුරේ නෑම්බියෝ මන් නැති ටිකට මගේ සිංහාසනේ උගස් තියයිද දන්නේත් නෑ නේද බං? නැගිටින්න වහන්ස, නැගිටින්න අපි ආවා. අයිලන්ඩ්ස් එකේ ඉන්නේ, නැගිටින්නකෝ. ආවද යකෝ මෙච්චර ඉක්මනට? මට සෑහෙන්න වෙලා නින්ද ගිහිල්ලානේ බං. මේ වහන්ස, අපි ෂොපින් පාරක් දාමුනේ බැලෙන්ටකෝ. අම්මා යකෝ, පාට හදයක් එක හෙන දුමත් තියෙනවනේ. මම මොකද්ද මේ අයිලන්ඩ්ස් එක? කොහරෙන් උඹලා කිව්ව දැක්කහම බඩ පිරෙන ඉටිකිරිස් ලලනාවන්. ඔය ඉන්නේ මෙව්වා නැතුව තමයි. වැඩිය බලන්නපා, දත් දෙකක් ගලවයි හොඳි. මට පොඩ්ඩක් කියලා, අපි මොන අයිලන්ඩ්ස් එකේද ඉන්නේ? හවායිද, හොනලුලුද, බාලිද? නෑ නෑ, ඒකෝ යන්නේ වහන්ස. වහන්ස දීපු සල්ලි වලින් අපිට එන්න පුළුවන් උනේ යාන්තම් ස්ලේව් අයිලන්ඩ් වලට විතරයි. ඕ යකෝ, අපි මේ දම්බපන්නියෙන් එළියට ගියේ නැද්ද? එතකොට දුන්න හිඟන ගානට එන්න පුළුවන් උපරිම එකට තමයි එකන් ආවේ. මොකද්ද? ස්ලේව් අයිලන්ඩ්. ඕ යස්. මේ ඔන්න ඔය පේමන්ට් එකෙන් ෂොපින් පාරක් දාලා හොගාන පොකුණට බැහැලා කොට්ටන් නාලා අපි පිටකොටුවෙන් දේවියන්ට මොනවාරි ප්ලාස්ටික් කැල්ලක් කරන් යන් යන්න. අයියෝ, පාතේ තියෙන ගාන්තනේ වැඩි. එහෙමද? ඕ යකෝ, කොහොමද මගේ මුදල් පසුම් බිය නෑනේ? හරියට හරිනි මේ වහන්ස. පුදුම වෙන්න දෙයක් නේ, අපි තාම ඉන්නේ අපේ දූපතේනි. යකෝ, හිඟන්නගේ පොකට් එකටත් ගානවේ. ෂිට්, අපේ දූපතේ ඇති හැම තමයි. අවසර පස්වන් දහසකට සතර දිසා දික්විජය කළ සතර කර්මයන් අතික්‍රමණය කළ සතර අභිනයන්ගෙන් ජනතාව මුලා කළ සමාවෙන්න ජනතාව අමන්දානන්දයට පත් කළ සතර අපාගත වන සමාවෙන්න ඒකට වැරදුන සමාවෙන්න හතර වරන්නේ කියවන්නේ අද මොනවද යකෝ මත වෙලා තියෙන්නේ? හුරා! එහෙමයි වහන්ස. මමගෙන් හතරහන්ති කඩා ගන්න නැතුව ගෞරව පාට කියලා ඉවර කරපන්. එහෙමයි එහෙමයි අපේ වහන්ස. නරෝත්තම වහන්ස රාජසභාවට වඩින වර්ගයි. යකෝ, උඹ කටින් බෙර ගහන්නේ කොහෙන්ද? බෙර ගහන එක බෙර නාවේ නේද? ඒකයි නිවාඩු. නිවාඩු නිවාඩු. එහෙමයි, ප්‍රසූත නිවාඩු. යකෝ, බෙරනා ඌ කොහමද මං ප්‍රසූත නිවාඩු යන්නේ? ඇවුගේ පවුලට බබෙක් හම්බෙන්න ඉන්නවයි කියලා කිව්වේ. ඒකට ඌ ප්‍රසූත නිවාඩු දාලාද? එහෙමයි. ඕ දෙකින් විතර. තියෙන නඩු ටික එන ඉක්මට ගනින්. අද මගේ ඇඟට පොඩ්ඩක් හරි නෑ. ඇඟට හරි නේ? පපුව හිර කරනවා වගේද වහන්ස? හුස්ම ගන්න අමාරුද? නිකන් කට පැත්තට ගිහින් නිකන් පැත්ත නැති වේගෙනම දෙනවද කියන්නකෝ. ඉස්ත කිංවත් යකෝ, මට අසනීපයි කිව්වහම මූට දෙන හතුට. ඉතින් වහන්ස තීරුම් ගන්නකෝ, සිංහාසනේ හිස් කරන්න බෑනි. වෙන වහන්ස කෙනෙක් හොයලා මෞලි මංගල්‍යයක් කරන්න පට්ට ගානක් යනවනි. ඒකනේ මෙතන කේස් එක. බූරෝ. එහෙමයි එහෙමයි. මම දැම්ම මැරෙන්නේ නෑ බොල. අයියෝ. නෑ නෑ. තියන නඩු ටික ගනින්. මීනකට තියන්නේ අදහස් හා යෝජනා කාලයයි. යකෝ, දැන් නඩු ටික නේද මම ගන්න කියලා කිව්වේ? වහන්ස, මේ එකම එක නඩුවයි තියෙන්නේ. දැන් ඒකත් අර උච්චපතේ හදන්න පවරාගත්ත ඉදමකට වංජි මුදල් හරියට හම්බුනේ නැහැ කියලා අපට විරුද්ධව නඩුවක් දාලා තියෙන්නේ. ඕ මොකද කියන්නේ ඒක ගන්නේ?
ඉස්සල්ලාම මට කියන් උච්චපතේ කියන්නේ මොකද්ද කියලා. ඒක සිංහලෙන් කියලා හිටහන්. උච්චපතේ කිව්වේ හයිවේ එක. හුටා. හයිවේ නඩුවක්ද? ඔව්. වහන්ස අපට විරුද්ධව දාලා තියෙන නඩුවක් හින්දා නඩුව අවුරුදු පහකට විතර කල් දාන්නේ. නැතුව කල් දාහ නඩුව අමතකම වෙලා යන්න. නඩුවක් කරදක් නෑනේ. උච්චපතේ වංගෙ සදා පවර ඇති සියලුම නඩු හයිවේ එකේ තාර ගැලවි යනතුරු කල් දමන බවත් අභියාචන නැවත කඩවන්නේ තව අවුරුදු පහකින් බවත් දන්වා සිටිමි. තැන්කියු. හරි. අවසර පස්සන් දාසකට වහන්සේ. ඈ? තප්පුලා දේවි කිව්වා වහන්සේගේ දිවා ආහාරේ ප්‍රෝග්‍රස් රිපෝට් එක අරන් එන්ටයි කියලා. අරවිලා පතෝල වැටකොළ පොළොත් තිබ්බට පාවට්ට මැල්ලුම. යකෝ උඹට විලිලැජ්ජාවක් ඇතුව රජෙකුට දෙන්න ලංච එක එහෙම ප්‍රෝග්‍රස් රිපෝට් එකක් ලිව්වේ හැද ගියහන්කෝ. උරන්ට දෙයක් නෑ ඉතින් ඕ. අටනුවක් රෝග අපි හදපු අය ශරීර සෞඛ්‍ය දිර්දමයි කියම. මට ඇත්ත ගියහන්කෝ කිලයෝ. එමයි. බොය ඔක්කොම එකට දාලා උයලා වෙන වෙනම බෙදලා ගන්නව නේද? යකෝ හැම එකකම එකම කුජීත රහනේ මං එන්නේ. අවසර මගේ වැරද්දක් නෑ වහන්සේ. ඔය කෑමවල තෙල් නෑ, මිරිස් නෑ, මිටිකිරි නෑ, රසකාරක නෑ. ඇල් වතුරෙන් තම්බල ගත්තම එහෙම තමයි යෝ. එහෙමද? අවසර එස්කියුස් මී වහන්සේ. යම්. මෙන්න මේ පණ කඩාගෙන පරිමේල් එකක් ආවා. ඉවත් එළියට ඇවිල්ලා. ටිකක් දුරින් ඉඳන් ආවේ කෙක් වගේ පේන්නේ. කියවන්නේ. කවුද බං මේ වෙලේ වෙල නැති වෙලාවේ පරිමේල් එවන්නේ මට? කොයිකට ගියවහන්කෝ බලන්න. වහන්සේ. ඕ. හිත ධෛර්යමත් කරගන්න. පරිමේල් එක රතුපාටින් තියෙන්නේ. ඈ. ඩේන්ජර් හොඳේ. ඈ. ඔ හොඳ මුස්මක් අල්ලන් ඉන්න. හරි හරි. ඔන්න කියවනවා. බස්සා ගස්නගින ප්‍රාන්තයට ගහන්න අපි තීරණය කළා. ඈ. ලබන මාස මුල් සතියේ ගහනවා. යුද්ධයකට ලැහැස්ති වෙව්. අම්මා පගියහන්. ඔව් මේ ගහලා තියෙන්නේ. කවුද ගහනවා කියන්නේ? බලුගිස්තානින් කියලා තියෙන්නේ මේ. අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ. අද දෙවියන් අපගේ මූණ බැලුවා ලාලල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 ල
වෙලා තක්කු මුක්කු වෙලා හොල්මන් වෙන එකේ ඒකට අපේ වංශ මෙන්න යකෝ නටනවා. යකෝ යුද්ධයක් එනවා කිව්ව ගමන් සිහිය විකල් වුණාද කොහෙද? වංශ මොකෝ ඔය නටන එක මොඩක් නවත්තලා කියන්නකෝ. යුද්ධයක් ඉන්නේ, අපි මොකද කරන්නේ? ඕකත් අහන්න දෙයක්ද බොල? පුරෝ කෝගිලයෝ වියදම බලන්න එපා. හොඳේ භාණ්ඩාගාරයෙන් සල්ලි අරන් වහාම මේ දැම්ම ක්‍රියාත්මක වෙයල්ලා. මේ ආයුධ ටිකක් වැඩිපුර ගෙන්න ගන්න වෙයි නේද වහන්සේ? සතියක පුහුණුවක් දීලා අලුතෙන් බටින් ටිකක් බඳවා ගමුනේ. ඒවා නෙමෙයි බොල, මම කියන්නේ දැම්ම පටගාලා පාටියක් ඕගනයිස් කරහල්ලා. යකෝ අපිටත් කවුරු හරි ගහනවා කියන්නේ සමරන් නැතුව හිටිය හැද කියහන්කෝ. අනේ අම්මේ ඇති ආන්ද පුරෝ වහන්සේ දැම්ම ලෝක සිදියම අරගෙන වහාම සරණාගත අනාථ ආධාර ගන්න පුළුවන් රටවල් ටික මාකරහන්. අනේ අම්මේ මෙහෙම හිඟන ප්‍රාන්තවලට ගහන උන් මොකුද කියලා මම මේ කල්පනා කරේ. ෂිට්. ඒ වහන්සේ ආ ඒකනේ බලන්නකෝ. අනේ අම්මේ ඇති ආන්තං, මන්නම් හීනකින්වත් හිතුවේ නෑ ඔයා ඇරුණම මට ගහන්න වෙන කෙනෙක් මේ තුන් ලෝකේ ඉන්නවා කියලා. ඕ මේ මිනිහ කියන්නේ වා මිනිස්සයෝ ඈ යුද්ධයක් කෙනෙකුට වෙඩින් එකක් ආවා වගේ සතුටින් ඉන්න පුළුවන්ද? ඇයි තප්පුලා දේවි ආදාර එලියන්න කෑවත් මොකද විදේශ ආදාර ගන්න පුළුවන්නේ? ඔය මානව හිමිකම් කේස් එකක් දෙකක් ෆයිල් කරගෙන ප්‍රාන්ත නම පොඩ ජාත්‍යන්තරයට ගෙනිය ගන්න පුළුවන් වුණා නම් තවත් කීයක් හරි හිඟ නෙමෙයි මේ ආදාර ගන්න පුළුවන්නේ නේද? අනේ අම්මේ මිනිස්සු ආ යුද්ධෙන් හම්බ කරන් කන්නේ ඉපෝ ලැජ්ජ නැද්ද? අනේ නිකන් ඉන්න තප්පුලා, යුද්ධ ඉවර කරන්න චාන්ස් එක හොඳටම තියෙද්දි ඒක වවාගෙන කාපු වහන්සලා ඕන තරම් හිටියේ මං ගෑවහම මොකෝ වෙන්නේ? මේ දැන් මට කියනවා දැන් මේ යුද්ධ ගැන මහරජාට දැන්නුවද කියලා. එපා
ඕක මහරජර දැන්නුවහම මේකට මැදිහත් වෙලා සාම සාකච්ඡා පවත්වල මේ දෙයියනේ කියලා පත් වෙන්න යන යුද්ධ නිවලදායි. කීයක් හරි අතට එන වැඩි කාබාසිනිය කරගන්නද ඔයා කියන්නේ? අත හොලවන්න එපා. අනේ අම්මේ ලනුසියෝ. ඈ අම්මා පිරිමියෙක් නේද? ඈ ඕ වහන්සි කෙනෙක් නේද? ඉතින් පෞරුෂයක් කියලා දෙයක් ගෑවිලවත් නැද්ද? ඈ යුද්ධයක් කෙනෙකුට ලිලියන්න කන්න බලන් ඉන්නේ නැතුව පෙරලා පහර දෙන්න උත්සාහ ගන්නවා මිනිස්සු. එපා තප්පුලා. ඔයා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. අපි නිකන් යුද්ධ කරලා ඔය පෙරලා පහර දෙන්න ගිහිල්ලා නිකන් ඇඟ මහන්සි කරගන්නේ මොකටද? උන්ට ගහන්න ඕන නම් උන් ගහපු දෙ. උන් මහන්සි වෙලා ගහනවා. අපි කිසි මහන්සියක් නැතුව ලෙලියන්න කනවා. සරලයිනේ. ඊට පස්සේ ලෝකෙන් ආධාර හිඟාකම් නෙමෙයි වෙයි. හිඟාකෑමමයි කියවෙන්නේ. ආධාර ඉල්ලගමු. ඇත්තටම ඉල්ලන්න දෙයක්වත් නැහැනේ. මගේ මේ අසරණ මූණ දැක්කාම ඕන කෙනෙකුට දෙන්න හිතෙනවනේ. හා නැද්ද? මේ මිනිස්සු. ආ උන් ගහන්නේනකොට අපි ඔළුව පාත් කරන්නේ තුංග හානිකක් නේ. කොහෙද තේරෙන්නේ නැද්ද? හුටා ඕනේ. එහෙනම් නිකන් අපි ගහන්න වගේ ඉන්න වෙයි නේද? මෙහෙමයි. ගහන්න වගේ ඉඳලා හරියන්නේ. ගහන්න වෙයි. නැත්තම් උංග හානිකක් නේ. ඩැමේජ් එකක් නැත්තම් ආධාරත් නේ හොඳේ. මේ මම ඒකට නම් වෙනම උපක්‍රමයක් යොදලා තියෙන්නේ. මේ උන් අපිට ගහන්න බහිනකොටම අපි මෙහෙන් අපේ උන්ව දාලා අපේ බිල්ඩින් ගෙවල් දොරවල් බිමට සමතලා වෙන්න අල සම්බෝල වෙන්න කුඩුපට්ටම් වෙන්න ගහන්න කියලා ආධාර ගලාගෙන ඉන්නේ. එතකොටනේ කොහොමද මගේ මොලේ? මගෙන් කුටිම කාලෙද මන්ද මොලේ පැදිලා තියෙන්නේ දැන් මෙයාට? ඔයා ගහන දරමක් ගහන්නේ පයි මගේ පස්ස පැද්දරමනේ මොලේ පැදිලා. ඕ යන් අපි යුද්ධෙන් ලිලියන්න කන්න බලන් ඉන්න කතාව ප්‍රාන්ත වාසින් දරගන්න එක නම් වහන්සේගේ පෞරුෂයට හොඳමදි. හොඳේ පෞරුෂේ නම් ඉතින් ඒ හැටි වැදගත්කමක් නෑනි නේද වහන්ස? නෑ මං කියන්න ගියේ වහන්ස ඊටත් වඩා භයානකයි නේද ලිලියන්න කාලා ලෝකෙන් ආධාර හිඟා කන්නේ අනේක ප්‍රාන්ත වාසින් දරගත්තොත් අනිවාර්යෙන් උන්ටත් කීයක් හරි දෙන්න වෙනවේ. එහෙනම් ඉතින් මේ අපිත් ඔය නිකන් ලාවට වගේ යුද්ධයකට ඇන්ටර් වෙමු නේද? යෝජනා හැම තියෙනව නම් ඉදිරිපත් කර අහලා බලන්න. මේ වාන්සේ පොඩි කේස් එකක් තියෙනවා. මොකද්ද? අපේ මේ මගේ යන්න පණ නැති වැලේ වැල්නදී හමුදාව දැක්ක ගමන් ඔය ගහන්නේ නුන්ගේ හිට වෙඬරු පිඬවල් වගේ උණු වෙලා සානුකම්පිත වෙලා නොගහින්නත් බැරි නෑ. හොඳේ මේ වාන්සේ අපේ මේ පතෝල හමුදාවට පත බොරු රැවුල් ටිකක් දාලා රුදුරු පිනුමක් ගත්තොත් නම් උන් ගහයි කියලා හිතනවේ. නැත්නම් අපේ හමුදාවට විශේෂ පානයක් හදලා දෙමුද? ඕනම කෑමක් කන්න හිත ධෛර්යමත් වෙන වගේ එකක් ඕන්. අනේ රත්තරන් කෝකිලියෝ මේ වඳින්නම් උඹ ඔය කිසිම පානයක් හදනවා තියා හදන්න හිතන්නවත් එපා. අපේ හමුදාවට ශක්ති ජනක පානයක්වත් එපාද? නෑ මට පුස්කොළ පොතක් හම්බුණා. මට ඉතින් හැමදාම පුස්කොළ පොත් හම්බ වෙනානේ කරුමේ. ඔව් ඒකෙ තිබ්බ බං හරිෂ්ඨයක්. ඇත්තු 10 දෙනයි සිංහෝ පහකගේ පවර් එකිනවලු ඒක බිව්වම ඕන්. මේ ඔබ යුද්ධට කලින් මගෙන් කනවා හොඳේ? යකෝ එපා කිව්වම කිසිම පානයක් අපේ හමුදාවට දෙන්න එපා බලා. උඹ හදන්නේ රැල්ලියන්න කන්නද? දැන් මේ කෝකිලයා හදන පානයකින් එහෙම රැල් ගැලවෙන්න කන්න වෙනවා කියලා උඹ කොහොමද කියන්නේ පුරෝ? ඇයි වහන්ස දැන් මේ කෝකිලයා අපේ හමුදාවට මොනව හදලා දුන්නත් දෙයනේ කියලා බඩවල් අවුල් වෙලා දියතුවක්කු වගේ නොනවත්ව යන්න ගන්නවනි. ඒක නම් එහෙම තමයි. ඉතින් මේ ඒත් දැන් ඒකෙන් අපිට ලෙලි ගැලවෙන්න කන්න වෙනවා කියන්නේ කොහොමෙයි? ඇයි වහන්ස දැන් සතුරා දැවෙන් එනකොට අර දුර බලන කන්නාඩියෙන් ප්‍රාන්ත දිහා බලනවනේ. අන්න එතකොට උන්ට පේනවා අපේ හමුදාව තප්පරයට 100 ගානක් ශරීර කෘත්‍යයට දුවනවා. ඒක දැක්කම අපේ හමුදාව ගොඩක් වැඩි කියලා හිතලා වැඩිපුර බලෑනි ගෙන්නලා ලෙලියන්නම ගහනවා. කොහොමද කලකේම? අම්මා පැහැ බෑවනේ බං. ඇබුරෝ ඇවයන් මේ වහන්ස අර කවුද බං අර සුකුමාල ලඳුන් නානතොටට යනවා වගේ පද්ද යන්නේ? ඒ අපේ පාබල හමුදාව. මුට්ටෙන් නැටවෙන ගතියක් කියනවනේ. යකෝ ලාලිත්‍ය බලහංකෝ. මේක පාබල හමුදාවද නර්තන කණ්ඩායමක්ද බං? අනේ අම්මේ මේ හෙල්ලේ නැතු යනකොට පොඩ්ඩක් නැටවෙන ගතිය ආවට හෙල්ලේ අතට ගත්තම කෙලින් යනවා. එමේ ඕ අපේ ඇත් අස්රිය පාබල ඔක්කොම ඔය වගේ තමයි. ඔය නැටවිල්ලට හේතුව ඉතින් අර
නම තමයි. ඒ මොකද්ද ඒ නම? ඇයි වහන්ස චතුරාංගනී සේනාව කියලානේ නම දාලා තියෙන්නේ. ඔව් නේද මේ මට බය දැන් ඔය අපිට ගහන්න එන හමුදාව මුං අදකලා කාන්තා බලයනියා කියලා යුද්ධ නොකර ආපහු හැරිලායිද කියලා. මේ වහන්ස මම කට්ටිය දෙම කිව්වා කොයිකටත් රණගොස නගන්න නම් එපා කියලා. වරෙලා ගාබල්ලා ගාන මම වසනවා කියලා දැනගත්තොත් මේ තරම් පීඩිත දුක්ඛිත ජීවිතයක් ගත කරන මූට ගහන එක පව් කියලා දුක හිතිලා හැරිලා යන්නත් බැරි නෑ. සතුරු සේනා කොහෙද ඉන්නේ? කොච්චර ඉන්නවද කියලා පණිවිඩයක් ආවද? මේ ඔත්තු සේවා නම් දැම්මේ නෑ. මේ අපිට ඉතින් යුද්ධ කරලා දිනන්න ඕනලන්නේ ඔත්තු සේවා දාන්න ඕනේ. අපිට ඕනේ කන්නනේ. අපුලා දේවි, අපි නිකන් ලෝකෙට පේන්න යුද්ධ බන්දේසියක තියලා මේසට ඇරලා තියෙන්නේ. බෙදාගෙන කන්න විතරයි තියෙන්නේ. ඕ අපේ තප්පුරේ දායකත්වයෙන් යුද්ධෙට සක්‍රියව ලබා දෙන්න අපි තීරණය කළා. ඔන්න අපේ මේක ප්‍රාන්ත යුද්ධයක් නේ. මම ලෝක යුද්ධයක් කරන වෙලාවට ඔයාලගේ බලයිනිය ගැනවන්නම් හොඳේ. ආබං තාම සතුරු හමුදා අපේ ප්‍රාන්තයට ඇවිල්ලා නැද්ද? මක්කොන්නවද ඉක්මනට ඇවිල්ලා ගැහුවා නම් වැඩේ ඉවරයිනේ. අනාථාධාර ටික ගන්න අපි මේ බලයින්නේ නේද බං? ඇයියකෝ යුද්ධයක් ඉල්ලලා කන්න මෙච්චර උනන්දුවක් තියෙන වහන්සේ කෙනෙක් මගේ ජීවිතේට දැකලත් නෑ. අද තමයි මේ දකින්න මං හිතන්නේ එකම අවස්ථාව. ඔව් තාම ඇවිල්ලා නෑ වහන්සේ. හැබැයි ඇවිල්ලා හැංගිලා ඉඳලා එකපාරට කඩන් පැනලා ගරිල්ලා ගේමක් ගහයිද නම් දන්නේ ඕ. මේ පුරෝ කෝකිලෝ වහන්සේ එමයි. මේ පොඩ්ඩක් අහපල්ලකෝ, දැන් මේ ඔය බලුකිස්තාන සතුරු හමුදා අපිට බල්ලන්ට වගේ ගහනවා හැර වැඩි වගේ නම් මේ අපි උන්ට වඳින්න වඳින්නත් ගහනවා වගේ නම් අපිත් මොනවාරි කරන්න වෙයි නේද බං? වහන්සේ කිසි දෙයකට බය වෙන්න එපා. එහෙමද? විකල්ප යුද උපක්‍රම රාශියක් අපි ලෑස්තිලා තියෙනවා. ඕ යස්! බලුකිස්තාන හමුදාව බලුවේ යෑ පළවෙනි එක තමයි උපක්‍රම ශීලීව පසුබැසීම. හෑ එහෙම කිව්වට තේරෙන්නේ නෑනේ. ඒ කියන්නේ පණ කඩන් දිනීම. යුද්ධයකදී දුවන එක ටිකක් හරි මදි වගේ හින්දා මේ නරකද කාටවත් නොපෙනෙන පොඩ හැංගිලා වගේ හිටියනම් ඔය බලුකිස්තාන හමුදාව ඇවිල්ලා අපිට ගහනකොට වහන්සේ නිකන් බව්වෙක් වගේ හැංගිලා ඉඳන් කණෙන් ඇදලා එළියට ගන්නකොට කුජීතයි නේද? ඒකත් එහෙම තමයි. මේ ඒ වුණාට ඉතින් ඔරොත්තුණු දෙන ගානට සැරටම ගහගෙන ආවොත් අපි මොකද්ද කරන්නේ දැන්? වහන්සේ බය වෙන්න එපා. ඔරොත්තු දෙයි වනේ වන හතුර එක්පත් තප්පුලා දේවි වහන්සේට පයින් ගහනවා වගේ ගහන එකක් නෑනේ ඔය වහන්සේ. කෝර මිලේච්ච අමානුෂික ලෙස අපට පහර දෙනවා නම් ඒගොල්ලෝ අපේ අන්තිම තුරුම්පුව අපි ගහනවා. තප්පුරේ දේවියෝ ටික බස්සනවා. නෑ ඊට වඩා පවර එක අඩු. ඒ කියන්නේ අසූචි පුරවපු පොල් කොම්බ ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් කරලා තියෙන්නේ. ඔව් නේ යකෝ, තප්පුරේට වඩා අසූචි පවපු ලඩුනේ. මොකද තප්පුරේකට නෑ නෑ මේ 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 තප්පුරේ නැත්නම් රජමාලිගාවත් නෑ කියලා කිව්වේ. ඔ නෑ නෙමෙයි, අන්න යුද්ධෙත් නෑලු. ඈ මේ දැන් පණිවිඩයක් ආවා. බලුකිස්තාන හමුදාව අපිට යුද්ධ ප්‍රකාශ කරලා තියෙන වැරදිලාලු. සොරි කියලා තියෙන්නේ. යාකෝ මොකද්ද බගේ බලුකිස්තාන හමුදාව කරපු බලු වැඩේ? දැන් ආධාර නෑනේ. කොකිලෝ අම්මපා කොයි වෙලාවේ බැලුවත් නැහනේ. පුරව කොකිලෝ මෙහාට කම් හියර් කිව්වේ. අයියකෝ කොකිලෝ මට ඇහුනේ. මොකද්ද බං? යකෝ අන්න අරු කම් හියර් කිව්ව බං. කවදාවත් වෙන්න බෑනි. ඒකනේ යකෝ ඉංග්‍රීසින්ට විරුද්ධව කැරලි ගහන්න කතා කරන වහන්සේ කටින් කම් හිය කියවෙනවා කියන්නේ. ඒකනේ නං පරගැති විජාතික විදෙස් බලවේග වලට විරුද්ධව හඬ නගන කටකින් කම් හියර් කියලා කියවෙන්නේ විදිහක් නෑනේ බං. අම්මා බව යාරාජීස් ඉඩියට්ස් ආ කම් හියර් ඩොන්කිස් බෆලෝස්. අන්න යකෝ ඉංග්‍රීසි සුරතල් නම් වලින් පවා කතා කරනවා.
යංකු යංකු. Ten apologize. Why don't no call us? What? Me, why don't no call us? Kiwe wahanse me. Ehi danne apita katha kale kiyanne ko. Bang dan balahan umbala denna gederin beerenna niwadu niketana ekata enawa wage ude rajawasalata enawa. Ehemai. Ewilla ratema thiyena opadupa giyowa giyowa kaagen hari gaanak kapa ganna weda piliwelak arandinawa. Ehemai. Mokadda bala? මෙහෙන් දෙන කෑම වේල් තුන හක්කර තියලා අල්ලලා තව අතට අහුවෙන මොකක් හරි කිහිල්ලෙක් ගහගෙන හවසට ගෙවල් වලට මල්ලම් බහිනවා. ආනන්ද මෙහෙමයි වහන්සේ ඉදින් වෙන මොනවා කියලා කරන්නේද? අපේ නාමෝ දිෂ්ටිය පදවි තානාන්තරත් එක්ක සැබඳි ක්‍රියාකාරකම් ඔව්වලුවේ. ඒකද මගේ ඩෙසිග්නෝෂන් එක. ගාන්ධර්ව කෝකිල වුණාට නිකන් ගීතය මුමුණන්නවත් අවස්ථාවක් නැනේ. මිනිති මක්ක කරන්නේ යෝ. යකෝ ප්‍රාන්තක වහන්ස කෙනෙක් විදිහට මගේ කීර්ති නාමය ප්‍රාන්තවාසීන්ට විටින් විට දැනෙන්න මොනවා හරි කරන්න එපා. ගොඩ දවසකින් මාව ජනතාවට දැනෙන්න වැඩක් ඔලේ නෑනේ. එහෙම වැඩක් මතක් කරලා එකක් ගියහල්ලා බලන්න. Just now. එහෙමයි වහන්ස මේ අවසර. මේ බදු ටිකක් වැඩි කළා. වසර මැද ස්පෙෂල් බජට් එකක් ඉදිරිපත් කරමුද? එතකොට වහන්සගේ විතරක් නෙමෙයි වහන්සගේ මෑණියන්ගේ ශ්‍රී නාමයත් ප්‍රාන්තවාසීන්ගේ තුඩ තුඩ රැඋදයි. ඊයනි ඔය දිවවනෝනි ඕකද කරන්න බැරි අයියෝ. Abang, then what will happen according to my schedule? Ha? Bada therunane man kiyuwe ka? Hariyata hari machang kokiniyo. Eh bro, mata peenne Tappula Devi atata ahuwechcha deyin damala gahana kota me parana ingiriisi dictionary ekin oluwata darunu parak wedila thiyeno. Oh yeah. Eka hebawa. Ehema naththam bang malagiya suddha pranayak wahilada dannit naha ne. Kiyanne me me wahanse. Mohada. ඔයාට තරහ ගන්න එපා අවසර. ඇයි මේ කවදාවත් නැතුව නාට අඳුකොල වගේ තිබිච්ච කඩ වරන්න ගත්තේ වන්? අනේ වන්දවන් කිසිම හේතුවක් නැතුව තුන් හිතකින්වත් නැති කඩු කෑලි ඉබේම එළියට පනින්න ගත්තනේ. ඔය පාදේශකාර පරගති විජාතික ගති අකමකා දාලා යන්නත් එක්ක වහන්ස කන්නකෝ මේ සිංහල ආලෙපතට ලූල් මාළුවයි අගුණකොල මැල්ලුමයි තිබ්බට සම්බෝලේ කොහිලයි කොස්ගහේ පස්පංගුවයි මේ ගිනලා තියෙන්නේ. ඩෙසර්ට් එකට වැලපලුවකුත් මේ තියෙනවා ඕන්. What is this man? කවන්නේ කෝගණින් මෙහාට ගෑරුප්පුවයි පිහියයි පෙරිබල් අප්පාසේ උටා හැඳිගාරප්පු කොකෝගිරිය කොකිරිය වහාම මන්තරාචාර්යවරයා කැඳවන්න ලකුණු පෙන්නුම් කරනවා. සුද්ධෙක් වැහිලා බොල සුද්ධෙක් වැහිලා මන්තරාචාර්ය කැඳවන්න කලින් වේදනාව කැඳවන්න වෙයිද මන්ද බං? එහෙමකෝ. ඇයි ඉතින් ගෑරුප්පු පිහි කටේ යනම් තුවාල කරගත්තම බේක් කරන්න වෙයි. අප්පද බොල. What are you doing? ඉක්මන් කරලා හොඳේ. Get that apologize once. Don't be full up. මෙන්න හැදියරප්පු කියා බොල්ලා නීත් හොඳේ. එහෙමයි. මේ ඒක නෙමේ උඹල දෙන්න මගේ මේ ශ්‍රී නාමය ජනයා තුඩ රැව් බිලි රැව් දෙන්න වැඩ බිලි වෙලා බැලුවයි. අවසර වහන්සේ වියදම අඩුවෙන් යන එකක් වෙන්නත් එපේ නේ. මොකද්ද වියදම? එහෙමයි වියදම බලන්න එපා බං. ඔය පොඩි ගහන් ඉඳලා යනකොට ගෙනියන්නේ ඇති වෙන වියදම් කරහල්ලා. හැබැයි වැඩේ ලස්සන තියෙන්න ඕනේ. හොඳේ කෝකිලියෝ ආයි දැන් නම් කිසිම සැකයක් නෑ. සුද්දෙක්ම තමයි වෙහිලා ඉන්නේ. යකෝ බිම වැටිලා තියෙන තඹ සතේ දිවින් ගන්න එක වියදම බලන්න එපා කියලා කියන්නේ. සුද්දෙක් වගේ වියදම් කරන්නේ නේ බං. අනිවා සුද්දෙක් තමයි වෙයිලා ඇත්තේ. වහන්සේ මොකෝ අපි වහන්සේගේ 1060 වෙනි පිළිරුව තව පොඩ්ඩක් වයස අඩුවෙන් පේන විදිහට උත්සව ශ්‍රීයෙන් ජනතා ප්‍රදර්ශනයට නිරාවරණය කරමු. මේ මචං ඒ උත්සවයේ අතෙන් පොඩි තොවිලෙකුත් ලෑස්ති කරලා වැහිච්ච සුද්දව පන්න මොනේ. මේ මචං කෝකිලියෝ ඈ බොරෝ සුද්දව දිගටම තියන් ඉන්න එක නිකන් හොඳ වගේ නැද්ද බං? What do you say? යකෝ ඒ පාර මූට සුද්ද වැහිලාද කොහෙද? ඈ දැන් මේ මගේ ඔය 1060 වෙනි ස්ටැචු එක කොතනද ස්ථාපිත කරන්න යන්නේ? අවසර වහන්සේ ඇතන් කීපයක්ම බැලුවා. බලන බලන තැන වහන්සේගේ ප්‍රතිමා තියෙනවා. ඈ එහෙමයි. පස්සේ හම්බුණා නම්බර චෝක් තැනක්. කොහෙද? මාගේ ත්‍රිසර භෝගයට. ඈ වහන්සේ
ඕ මේ ප්‍රතිමාව කාල වර්ණ පාෂාණ වලින් හදන්නේ ඕ ඉනේ ලස්සනයි ගම්බීරයි ලාබත් එක්ක You idiots What මොකක් එන්නේ මොකද්ද යකෝ මම පණ පිටින් ඉඳද්දි කාල වර්ණ ප්‍රතිමා හදනවද බොලව් හදපිය කිරිගරුණ වලින් කිරිගරුණ ඕනේ වහන්ස දවස් දෙක තුනෙන් කිරි සුදු පාට වෙනවා බය නැතුව ඉන්නකෝ ඈ ඒ කොහමද බොලව් දවස් දෙක තුනෙන් කිරි සුදු පාට වෙන්නේ මොකක් හරි විශේෂ පාෂාණ වර්ගයකින්ද දැන් ඔය මගේ පිළිමේ හදන්නේ එන්නේ වහන්ස ඔය ප්‍රතිමාව ස්ථාපිත කරන මාකට් එක ඉස්සරහා බෝගහේ කපුට 2000ක් වහලා ඉන්නවනේ මොනවද ඉතින් සත ගාලා පිළිමේ වැහෙන වසුරු කරයි දවස් දෙක තුනේ පිළිමේ කිරි කරුණ ගානට පට්ට සුදු යෝ What is this යකෝ මේ මට අපහාසයක් නේද වෙන්නේ කපුටු වසුරු වලින් මාව නෑවිලා තියෙන එක හොඳයිද කියහන්කෝ ඔය අයිසක කපුටු නම් වහන්සව නොදැනනේ වසුරු කරන්නේ අනිත් පිළිම වලට දන දනම මිනිසු කෙල ගහගෙන යන්නේ ඕ ගෞරවයට වගේ යකෝ ගෞරවයට කෙල ගහනවා ඔව් වහන්ස ඔව් ඒ සමහර පිළිම වලට බුලත් කෙල ගහලා තියෙනවා නිකන් පටික්කල වගේ ගෞරවයට ගෞරවයට අයර තප්පුලා දේවිගේ මල්ලිතයි ති බාරක ගාව තියෙන වහන්සගේ පිළිමට ඕ බිබ්බෝ වමනේත් කරනවා ඕ නිකන් නෙමෙයි වහන්ස නිකන් නෙමෙයි පයින් ගහලා වමනේ කරන්නේ ගෞරවයට ගෞරවයට එහෙමද එහෙමයි මේ නිකම්ම මගේ ස්ටැචු එක ගහන එක පොඩ්ඩක් ආදර්ශමත් එකක් මේ පාර ගහමු නේද බා you know what i mean කවුද නෑ හරි හරි නිකන් මේ අතේ මොකක් හරි තියාගෙන ඉන්න වගේ පිළිමයක් මේ අවසර වහන්ස පොත් නම් හරියන්නේ නෑ ඕ වහන්ස පොත් කාරයා කියලා රටම දන්නවනේ අපි නිකන් අතට මොලයක් වගේ දෙමුද එහෙම එකක් නැති හින්දා මොකද බල එහෙම එකක් නෑ කියන්නේ නෑ නෑ එහෙම මොලේ අතේ තියන් ඉන්න වෙන පිළිම නෑනේ ඒකයි මං කිව්වේ ඕ කවුරුහරි මොලයක් දීලා කියලා හිතන්න පුළුවන් නේ මොකද බල නෑ what i mean අනේම හා අම්මා හොඳ ගණන් වහන්ස තියෙන සියලුම ප්‍රතිමාවල ලැයිස්තුවක් ගත්තා ඒ ප්‍රතිමාවල බැලුවත් කඩු කිනි සෙහෙල්ල පලියවයි බෝම්බ අතේ නැති දෙයක් නෑ ඔහු ඉදල් විතරයි අතේ නැත්තේ ඔ මේ නිකන් කොස්සක් වගේ එකක් අතට දීලා පිළිමයක් ගහමුද නිකන් ගෘහගතියක් එන්නේ නැති එක මොකද යකෝ ගෘහගතිය මං කිව්වේ නිකන් ගෘහ නිර්මාණ ඒ වගේ එකක් නේ මේ කොස්සක් අතට දෙනවා නම් වහන්සගේ පිළිමයකට ඒක හරියන්නේ නෑ ඔ පිටිපස්සෙන් තප්පුලා දේවිව අඹලා එයාගේ අතට කොස්ස දෙන්න තමයි ඕන අමෝරාගෙන ඉන්න වහන්ස දෙකට නැමිලා බුදු අම්මෝ ගාලා වගේ ඉන්න පොඩ්ඩක් හිටපිය බොල පිළිම වලින් සද්දෙන්නේ නෑනේ කොනෝ ඕනේ සද්ද නෑනේ අයන මේ දැතින් ඔළුව බදන් දෙකට නැවිලා ඉන්න එකක් ඉස්සරහින් අඹන්න ඕන නේ පිළිම දෙකක් අඹන්න වෙයි හැබැයි are you crazy බොල මට කොස්සකින් ගහන පිළිමයක් අඹලා හන්දියකින් තියන්න බලට පිස්සුද මගේ රෙදි නෑනේ බොලව් එතකොට මුතරන වැඩවල ඇටියට අපි නිර්වස්තර වෙලා ඉන්නේ නෑ නෑ වහන්සේ පිළිමෙට රෙදි අඳලා තියන්නේ ඕ මේ වහන්සේ ඕ තව අදහසක් ආවා පට්ට ලස්සන වැඩක් ඈ හැබැයි ඉතින් පිළිම තුනක් වැඩේට යනවා වාව් මොකක් හරි බෑගුණාද ඒකනේ බං මාත් බැලුවේ නිකම්ම කියුණානේ මේ දැන් බොය කියන්නේ මේ අපේ රාජකීය පවුල එක ගඹමු කියලාද මායි තප්පුලයි උලාකා කුමරියයි that would be a nice one no මගුල කියනවා යකෝ මේ වැහිච්ච සුද්ද එක්කනේ මුකුත් කරන්න බැරි මේ වහන්සේ ආ පවුල එකක් නෙමෙයි මේක වෙනස් ආකාරي වෙන කොහෙවත් නැති එකක් එහෙනම් ගියාංගො බලන්න so tell will you හා ගියාම් බං මේ කිලියුද කොහෙද කිව්වේ බං හරියට කියන්න නැත්නම් මරයි හොඳේ නෑ යකෝ ඒකේ tell will you කියලා නේද ආ එහෙමද මට ඇහුනේ කිලු වගේ එකක් කියනවා බං ඒ වගේ මටත් ඇහුනේ මේ වහන්ස අහගෙන ඉන්නකෝ ආ වහන්ස එක පිළිමක ගාම්බීරව මෙන්න මේ වගේ ඉන්නෝ මේ මම වම්පත් ඔළුව පාත් කරන් පොරහින් බලන් ඉන්න. අපේ මේ කෝකිලිය දකුණු පැත්තෙන් මෙන්න මේව දන ගහගෙන වැඳගෙන ඉන්නවා. ඒ මාත් ඉන්නවද? ඔව් මත් ඉන්නවා. පිරිමේ යටින් ගහනවා. දේශයේ පුකුදු කළ තුන්කට්ටුව. මොකද්ද බල ඒ කිව්වේ? කවුද මේ දේශයේ අවදි කළ තුන්කට්ටුව ගහපොගේ අන්තට්ටුව කියලා වෙන පයින් එක. නෑ ඉතින් අපිට ඇගීමක් කරනවා නම් එහෙමයි. නැත්නම් එහෙමයි නේ බං. ඇග
ඉගෙනීමට තමයි බොලව් පඩියට අමතරව වංගු ගහගන්න අවස්ථාවක් දීලා තියෙන්නේ. මං කියන්නද? කියන්නකෝ. මොකද්ද? නැනෙක් දෙසව දාරන්නකෝ. මෙවර මගේ ස්ටැචු එක අඹහල්ලා මම සිංහෙක්ගේ කරට අත දාගෙන ඉන්නවා. කොහමද තවත් සිංහෙක්ගේ කරට අත දාගෙන ඉන්නකොට ඒක කොහමද කියහන්කෝ? ඒක හොඳයි මංස. හැබැයි ඉතින් දෙකක් දාලා බලුවලා සිංහයා ගෙදර නෙමෙයි මේ මාලිගාවට අරන් යනවා වගේ පෙනෙයිද දැන්නේ අන්නෙතනනේ කේස් එක. නෑ මං හිතුවා what I think එකයි. මොකක්? Yes of course. මේ කෝගිරියෝ. ඇබුරා මෙහෙතවර. ඇයි පිලිම ඇබිලි වැඩි හරිද? හෙට බඩු ඕනේ ඈ. ගලෙන් වැඩේ කරන්න වියදම සැරයි බං. අපිට කට්ටියක් තියාගන්න බැරි වෙන හින්දා මම මැත්තෙන් වැඩේ කරන්න කියලා කිව්වා. මොන ගල්ද බං? මැත්ත තමයි වහන්සේගේ පිලිමට හරියටම හරියන්නේ. එමේ පුජ්‍යලයේ හැටියට අමුද්‍රව්‍ය. පරිමුද වැඩි බාර දුන්නේ. අර උඹලගේ දුරින් නෑ දැවෙන අඹන්නටද? අනේ මේ ඌටන් දෙන්න එපා. ඈ ඌ ගියපාර ඇඹුව පිලිම වහන්සේගේ මූණ තිබ්බේ හරියට පස්චාත් භාගෙට ඊතලයකින් යන්න වගේනේ. අඹන්න කිවරද්දක් නෑ බං. එහෙනම් අපේ වහන්සේ කිව්වේ ජනතාවගේ දුක දැනන හැඟීමක් මූණේ ජනිත කරන්නයි කියලා. එහෙනම් ඊතල පාර වැදිච්ච පෙනුම අවුලක් නෑ. මොකද වද වයස පොඩ්ඩක් අඩුවෙන් පේන්න ලස්සන්ට තාත්තුකව අඹන්න කියලා. මේ වැඩේ බාර දෙනකොට මම ඌට කිව්වා ඒ විදියට කරන්න කියලා. ඌ කිව්වා ලස්සන්ට තාත්තිකව අඹන්න නම් බෑලු. වහන්සේ කිව්වා කොහොම ඇඹුවත් එන්නෙම පට්ට කැතටලු. ඒක ඉතින් ඇත්තනේ බං. ඒකනේ. උපන් කැත පිළිම වලින් අරින්න පුළුවන්ද බං? බෑනේ. මේ එතකොට වහන්සේට වැහිලා ඉන්න සුද්දා ඌව පන්නන යාගහොමිත් ඊට සමගාමීව කරනව නේද දැන්? නිකන් තොයිලයක් වගේ කිව්වම ඒක හරි නැති හින්දා සංස්කෘතිකාංගයක් විදියට තමයි වැඩේ යන්නේ. හරිය? වාංශ පිළිමේ ජනසතු කරපු ගමන් අපේ නැති වී යන උරුමය රැකගන්න කියලා පොඩි බයිලකකුත් ගහලා යාගහොමේ පටන් ගන්නවා. මේ පිටිපස්සේ වෙනම මේසියක් දාලා මහන්සිය නැති වෙන්න වගේ. ඈ මේස දැම්මම නෝන්ඩීන්ද නිකන් පෙරේත තටු වගේ හදලා එව්වාස්සේ ශක්ති ජනක පානේ කෑන් පාක් අංගලා තියෙන්නේ. ඕන් මම දන්නවනේ උඹේ නිල රාජකාරිය ඇරෙන්න අනෙක් සියලුම වැඩ ඔක්කොම හරි පිළිවෙලයි කියලා. අනේද කියන්නේ මේ? එහෙනම් මගේ රාජකාරියට අදාළ වෙන්නත් එක්ක මම සුපීරි බයිට් ටිකකුත් අදන්නම්කෝ. අලුත්ම රසබියක් හම්බුණා බං. ඔන්නයිතිං ඇයි මේ කෑන් තිබ්බම ඇති බං? මම හන්සි වෙන්න එපා. කටගැස්ම කටින් ගම්මු. උටා කටගැස්ම කිව්වම මතක් උනි. මොකද? යකෝ පිළිමි විවෘත කරන්න තප්පුලා දේවිට ආරාධනා කොලේ නෑනේ බං. මල හොණ්ඩරියයි වරින් යන තප්පුරෙටකින් ආරාධනා කොල්ලා එහෙම්මම අඹන්නට පණිවිඩේ යවහන්. කරු තප්පුලා දේවියගේ අනුමැතියෙන් ඉදි උනේ පිළිමිය කියලා යටින් දාන්න කියලා. හරිද? නිකම් මැටි ගොඩක් කන්ද අපි පරිප්පු කන්නෝ නෑනේ බං. මේ මැටි ගොඩ කිව්වේ වහන්සේටද පිළිමෙටද? නෑ වහන්සේ ඔරිජිනල් මැටිනි. මම මේ කිව්වේ පිළිමෙ මැටි. ඔව් ප්‍රාන්තයක ජීවනාලිය, ප්‍රාන්තයේ හදගැස්ම, ප්‍රාන්තයේ මුල් පුරුක අපේ ගරු වහන්ස, ප්‍රාන්තයේ ජන ජීවිතය සුඛිත මුදිත කිරීමටගත් ඒ උතුම් සත්කාරයට කෘතගුණ සැලකීමට කවුද කොයි කාර්යයක් කෙලගැහුවේ? කත වෙන කරන්න එපා. අයියෝ ඒ පිළිම රාජයා ජනසතු කිරීමටයි මේ සූදානම් වෙන්නේ. උටාමි සොරි මේ ඒ සඳහා ගෞරවණීය ආරාධනය තප්පුලා දේවියට. මේ කෝගිලියෝ මහන්සේ යකෝ දනිස් දෙක පොඩ්ඩක් කොන්දත් එක ඔරොප් වෙලා වගේ නේ බං. නැගිටලා ඉඳගන්න බෑ වගේ කියනවා මේ. I don't know why අම්මා බා. මේ පොඩ්ඩක් ඉඳකෝ හන්සේ. ඒ කෝප් එක දාලා ශක්ති ජනක පානේ ටිකක් දෙන්නම්. කට කජුලෙල්ල නොකර ගසට දාන්න හොඳේ. හොඳයි බුල. මේ බයිට් එක ගෑවොත් නෝන්ඩි වෙන හින්දා මම දත් මිටි කාගෙන ඉන්න නේද? ටෙරිබල් මේ. You should arrange this properly නේ යකෝ මං කිව්වේ. මින් වාසේ ටිකක් වගේ රස කර කර බොන්ටකෝ. ආ ඔය ඔය ඉතින් සරුවත් එකක් වගේ ගහලා හරියන්නේ වහන්සේ. අපු මොකෝ යකෝ මියා මෙතන තේබුණා. අම්මා තේවලින් එන පොසුබ කෝගිරියෝ. ඇබුර මටත් කටකබල තේකක් දාන්. ඇයිද මේ වහන්සේ මොකෝ අන්න අරේ පිළිමි විවෘත කරන්න.
කරන්න යනවා. වහන්සේ පිටට යන්නකෝ. මං ඇස් අඩුවන් වෙන්න තේබෝඩ බීලා සුදුසු කරෙන්න නෑ. මෙන්න ඔබේ පුල පුල බලා සිටි තප්පුලා දේවියතින් ඒ මහා පිරිවරාජයා නිරාවරණය වෙන සුබ මොහොත උදා වෙනවා ප්‍රාන්ත වැසියන්ගේ සතුටු ජයගෝසා මැද්දේ. අවුද යකෝ හූ කියන්නේ හූ කියන්නේ බා යකෝ හූ නවත්තන්නේ නේද පුරා පාකිලිය. එහෙමයි දේවිය එහෙමයි. මොකද්ද බල මේ අබල තින පිරිමි. ඇයි දේවිය මොකද්ද මේක කේසන බලහන් අර පොමනේරිය බලුබැටියෙක් වහන්සේගේ කරටත දාන් ඉන්න පිරිමියන්නේ අබල තින්නේ. සිංහෙක් වහන්සේගේ කරටත දාන් ඉන්න එකක් නෙවෙයිද ආබල ගස්සිවල් ගොම් බාන මෙහාට වරෙල්ලා. එහෙමයි 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 යකෝ අම්බල මගේ භාණ්ඩාගාරේ තියෙන කහවණු ටික ගාබාසිනිය කොල්ලා මොකද්ද බොලව් මේ කරපු අපරාධේ සුළු මඩු නාස්තියද කරලා තියන්නේ ඈ. උඹල කාගෙන් අහලද මේ වැඩේ කළේ මීහරක්. කෝකිලියෝ තොවිල කැන්සල් කරහන් ඈ. වැහිලා හිටපු සුද්ද ගිහින් කඩු ගෑනි මුකුත් නෑ. අමු සිංහල සංස්කෘත වලින් දෙසන්නේ සුද්දෙක් වැහිලා ඉඳීද මේ තප්පුලා දේවි ළඟට එනකොට මාසෝ නැහිටිය දුවනවනේ බං. ඒක නම් හෙත්තු පුල. ඉතින් හිරු පටිරෝ